Del caramello. එට උදේට දැම්මොත් දැනට සම්බන්ධලා ඉන්න කට්ටියට එට උදේ සම්බන්ධ වෙන්න පුළුවන්. හට පොය සෞදේ ස්කෝරේ නැති නිසා දැනට මේකට සම්බන්ධලා ඉන්න අයට හෙට උදේට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මමත් ගක් කඩ සම්බන්ධන හෙට උදේ කරනවා අදහසක් ගන්න පුළුවන්. කවුරුත් කතා කරන්නේ නැහැ. තිනෙත්ත නම් කියනවා පුළුවන් කියලා. අනිත් අයට මොකද තත්ත්වය? පුළුවන් සර්. කංගුණිටත් පුළුවන්. මදන හත් දෙනෙක් පුළුවන් සර්. පුළුවන් අටක්. කවුරු හරි හෙට දවසේ උදේ දැන් අද මේ සම්බන්ධලා ඉන්න එකෙන් හෙට දවසේ උදේ සම්බන්ධ වෙන්න බැරි කවුරු හරි ඉන්නවද? නෑනේ. හරි. හරි කමක් නැහැ. වීඩියෝ එක බලන්න කියලා කියමු. නැත්නම් හෙට දවසේ ඒකලන්ට සම්බන්ධිත බැරුණොත් ඒක අපරාධයි. රයිට් අපි කතා කරමු අද දවසේ. පුළුවන් කට කැමරා ඔන් කරගන්න. එතකොට මට ලේසියි මේ වැඩේ කරගෙන යන්න පහසුයි ඈ. හැකි කීප දෙනා හත් දෙනා ඉන්නේ. හත් දෙනාගෙන් අඩුම ගණන් හතර තුන් හතර දෙනෙක්වත් කැමරා ඔන් කරගන්න. දැන් ඔය අපි කතා කරමින් හිටිය සතරකාම මන්ත්‍රණය අපි එක එක ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. අද අනේ කැමරා එම ඕෆ් කරගෙන ඉඳිද්දි ටිකක් අමාරු එකක් මේ වැඩේ කරගෙන යන්න. පුරා ලියනවද වාගේ ස්පීඩ් එක මොකද්ද කියලා බලාගන්න අර කැමරා ඔන් කරගන්න පුළුවන් තිබුණා. හොඳයි. දෙන්නෙක් ඉන්නවනේ මගේ දෙන්නත් එක කන්ටිනියු කරගෙන චලගෙන යන්න. හරි. Thank you කැමරා ඔන් කරාට. බලවත් අපහසුතාවයෙන් මුදවා ගත්තට. දුම පිං. හරි. වෙන කියන්න දෙයක් නැහැ. හරි. ඉතින් අපි මෙතන ඉඳලා කතා කරගෙන යන්න. අපි කතා කරන්නේ අද කේවට මමුණා උපාසයට ලක් කරවින්
මහෝෂිත පණ්ඩිතයන් වර්ණනට ලක් කරමින් උම්මග්ග ජාතකය රචනා කර ඇත කියන එක. එහෙම නැත්නම් කේවට්ට බමුණා උපහාසයට ලක් කරමින් මහෝෂිත පණ්ඩිතයන් වර්ණනට ලක් කරමින් උම්මග්ග ජාතකය රචනා කර ඇත කියන ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි, එතකොට අපි ලියාගමු ප්‍රශ්නය. මෙන්න මේ විදිහට කේවට්ට බමුණා උපහාසයට ලක් කරමින් කේවට්ට බමුණා උපහාසයට ලක් කරමින් මහෝෂිත පණ්ඩිතයන් වර්ණයට ලක් කරමින් උම්මග්ග ජාතකය රචනා කර ඇත. කේවට්ට වමුණා උපහාසයට ලක් කරමින් මහෞෂධ පණ්ඩිතයන් වර්ණනයට ලක් කරමින් උම්මග්ග ජාතකය රචනා කර ඇත. උම්මග්ග ජාතකය රචනා කර ඇත. හරි, දැන් මේ මහෝෂධ පණ්ඩිතයන් වර්ණයට ලක් කරලා කේවට්ට බමුණා උපහාසයට ලක් කරනවා කියලා කියන්නේ, තොරා දන්නවා මේකේ තියෙන චරිත දෙක. එකක් කේවට්ට බමුණාගේ චරිතය, ඒ තමයි චූලරි බ්‍රහ්මදත්ත රජුගේ උපදේශකයා. එතකොට මහෝෂධ පණ්ඩිතයෝ මේකේ ප්‍රධාන චරිතය. එතකොට යා වේදේහ රජුරුවන්ගේ නැත්තම් මිතිලා නුවර වේදේහ රාජ්‍යයේ වේදේහ රජුරුවන්ගේ උපදේශකයා. කේවට්ට කියන චරිතය උපහාසයට ලක් කරනවා කියලා කියන්නේ අවමානයට, නැත්නම් අපි ඒකට කියනවා හාස්‍යයට ලක් කරනවා කියලා. නැත්නම් නෝන්ඩියට දාන නෝන්ඩියට නෝන්ඩි කරලා මෞෂධ පඬිතුමා ටිකක් ඉහලින් තියලා මේ කතාව රචනා කරලා තියනවාද කියලා තමයි අපෙන් අහන්නේ. તો අපි ඒකට දෙන උත්තරය තමයි ඔව් එහෙම තමයි රචනා කරලා තින්නේ. අපි ඒ සඳහා උත්තරයක් ගොඩනගමු. තොරේ උත්තරේ ගොඩනගද්දී අපිට ප්‍රවේශය ලියන්න පුළුවන් සුපුරුදු පරිදි. අපි පළවෙනි ප්‍රශ්නෙට ගොඩනගපු ප්‍රවේශයම ජාතක පොත කුරුණෑකල යුගයේදී රචනා කරන ලද්දකි. 14 වන සියවසේ කුරුණෑකල යුගයේ රචනා කරන ලද්දකි. කතෘ මණ්ඩලයක් විසින් රචිත බව පිළිගැනී කතා 547කින් සමන්විත වේ. ඒ දීර්ඝතම ජාතක කතා උම්මග්ග ජාතක කතාවයි. උම්මග්ග ජාතක කතාව සතර කම්මන්ත්‍රයෙන් උපුටා ගන්නා ලද්දකේ උම්මග්ග ජාතකයෙන් මහෞෂධ පඬිතයන්ගේ බුද්ධිය විවරණය කරයි. කේවට්ට බමුණා උපහාසයට ලක් කරමින්ද මහෞෂධ පඬිතයන් වර්ණනයට ලක් කරමින්ද කතාව ගොඩනගාක තියාකාරයේ පහත නිදසුන් මගින් මෙලෙස විවරණයට ලක් කළ හැකි. නැත්නම් පහත අවස්ථා මගින් මෙලෙස විවරණයට ලක් කළ හැකිය කියලා අපි ප්‍රවේශය ගොඩනගා ගන්නවා. දැන් ඔබට පුළුවන් ඒ ප්‍රවේශය ලියන්න. ඔබ සතු පළවෙනි ප්‍රශ්නෙට ලියන ලද ප්‍රවේශය තියෙනවා ඔබට තියෙන්නේ. ඒ කිසියම් උදව්වක් විදියට ඒක භාවිත කරගෙන අපි ප්‍රවේශය ලියලා ප්‍රශ්නේ ඉතුරු කොටසට යමු. සෙග්මන්ට් ප්‍රවේශය ලියමු. ගිය සතියේ සම්බන්ධ يعني අපේ සතක මත ප්‍රශ්න ලියද්දි සම්බන්ධ වෙච්ච කෙනෙක් නැති කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් අපට ડોකියුමන්ට් එක ෂෙයා කරන්න. මම හිතනවා ඔබ සම්බන්ධ වෙච්ච හැමෝම ඇත්තේ මෙතන කියලා.
සායක අපි ඒ විදිහටම ලියමු හරි දැන් ප්‍රවේශය ලිව්වනම් පොඩි හෑන්ඩ් මාක් එකක් දාන්න ලියලා ඉවරයි කියලා. ආ බලා සිටිනේ ඔබගේ ඒ සංඥාව ලැබෙනතුරු එක් මොනට දාන්න ඔබේ සංඥාව ලියලා හමාරයි කියද ඒක. හරි. රයිට්. දැන් ඉතින් අපි ඔතන ඉඳලා ප්‍රශ්නේ ගොඩනගන්න ඕනේ. මං කියන එක අපෑදිලිද පොඩි ස්ලෝ එකක්. හරිනේ. රයිට්. उत्तर अभी गोटन गु उत्तर विसराट राइट हरि अभी पलवनी प्रश्न मे कोटस साकाचा कर साल पात्र वर्चस्पीडा खेला मुखे नवत वर्चस्पीडा खेला කියන කොටස අපි කතා කළා සහ පළවෙනි ප්‍රශ්නයට යොදා ගත්තා. හරිනේ. එතකොට දැන් අපි මේ දෙවෙනි ප්‍රශ්නය සඳහාත් ඒකම යොදා ගන්නවා. එතකොට අපි දන්නවා මේක කෙනම් අවස්ථාවක යෙදුණු අවස්ථාවක් නැත්නම් මොන වෙලාවෙද මේක සිද්ධ වෙන්නේ කියන එක. එතකොට මේක අරහා අපි භාෂා ලක්ෂණ කතා කළා. ඔබට මතක ඇති භාෂා ප්‍රශ්නේදී අපි මේකෙදි කතා කළේ උපමානුසාරී බසක් සහ අනුප්‍රාසස් බසක් භාවිතයට ගන්නවා කියන එක. ඒකනේ අපි භාෂාව ප්‍රශ්නෙදි මේක යොදාගෙන පිළිවෙ එහෙමයි සාලේකලාලා පාත්‍ර බානා හෙලා දල්වා වගේ ලකාරය ටිකක් වැඩිපුර පාවිච්චි කරලා අනුප්‍රාසවත් බසක් භාවිතයට අරන් තේනවා කියලා අපි භාෂා ලක්ෂණවලදීත් මේ උපුටනේ භාවිතාවට ගත්තා. ඊළඟට අපි මේක ගත්තා මේ උපමානුසාරී බසක් කියන එකට
ඒ කියන්නේ මල්ලක ගැටගසා තිබුණු දෙයක් කටල ඉහලා අතාරිනා වගේ වර්චස් පිටක් ඒවටයාගේ හිස මතට දැමීම උපමා කරන්නේ මල්ලක තියෙන දෙයක් ලෙහලා අතාරිනා වගේ. එතකොට මේකට අපි උපමානුසාරී බස්සහරක් කියලාත් කතා කරා. දැන් ඒකම අපි ගන්නවා මේ මෙතෙන්ට. මොකක්ද? මේ අපි කතා කරන්නේ කේවට්ටයා උපාසකට ලක් කරමින් මෞෂිත පඬිතුයන් වර්ණයට ලක් කරා කියන එක. හරි අපි තර්කානුකූලව මෙතෙන්ට අරගෙන එන්න පුළුවන් අපේ අදහස මෙන්න මේ විදිහට. දැන් චූලනි බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ උපදේශක එමෙ නැත්තම් කේවට්ට බමුණා එක්සියක් රාජධානි අල්ලා ගැනීම සඳහා කිසියම් උපක්‍රමයක් භාවිතාවට ගන්න. මේ භාවිතාවට ගන්න උපක්‍රමය හොර රහසේම ඒ කියන්නේ කිසියෙකුට නොදැනෙන ලෙස රහසින් හොරෙන් චූලනි බ්‍රහ්මදත්ත රජුට පවසන්න අවශ්‍ය වෙනවා. මේක චූලනි බ්‍රහ්මදත්ත රජුට පවසනකොට මෞෂද පඬිතුයන් තමන්ගේ චරපුරුෂ සේවාවේ යොදා ඉන්න ගිරවෙක් භාවිතයට අරගෙන ඇවිල්ලා මේ රහස අනාවරණය කරගන්න. අනාවරණය කරනවා විතරක් නෙවෙයි මේ අනාවරණය කරගැනීමෙන් පසු ගිරවා ලවා අසූචි පිටා හිස මතටත් මුඛයේ මතටත් දාන. දැන් මෙතෙන්දී එක පැත්තකින් කේවට්ට මමුණාව අපහාසයට ලක් කරනවා වගේම ඒ රහස නිරාවරණය කර ගැනීම හරහා මෞෂද පඬිතුයන්ගේ සූක්ෂම ප්‍රඥාමහිමය සහ විමර්ශනශීලී විමසිලිමත් භාවයෙන් රැඳී සිටීමේ ස්වභාවය ඒකත් මේක ඇතුලේ ලස්සනට මතු කරලා පෙන්නනවා. මෙතෙන්දී ඔයාලට පේනවා මෞෂද පඬිතුයන් ජයග්‍රහණය කරනවා රහස අනාවරණය කර ගන්නවා කේවට්ට බමුණා රහස රහසකෙදේ රඳවා ගන්නත් බැරි වෙනවා. ඒ වගේම ගිරාපෝතකේ හරහා කිසියම් අපහාසයකට උපාසයකටත් ලක් කරනවා වර්චස් පීඩා හරහා. දැන් ඉතින් මේක අපිට තර්කානුකූලව ගොඩනගා ගන්න පුළුවන් මේ කතුවරයා උත්සාහ කරලා තියෙනවා කේවට්ට බමුණා වර්ණයට ලක් කරන්නත් මෞෂද පඬිතුයන් වර්ණයට sorry කේවට්ට බමුණා අපහාසයට ලක් කරන්නත් මෞෂද පඬිතුයන් වර්ණයට ලක් කරන්නත් කිසියම් උත්සාහයක යෙදලා තියෙනවා කියන එක අපි තර්කානුකූලව ගඩනවා. හරි. අපි ලියමු राजधानी यटपत् कर गणीम सदा केवट बमुना एक्सेयक राजधानी ජටපත් කර ගැනීම සඳහා කේවට්ට බමුණා සලසුමක් සකස් කරයි චූලනී බ්‍රහ්මදත්ත රජුට රහසේ පැවසීමට යයි චරපුරුෂ සේවයේ යෙදෙන මහෝෂද පඬිතුමන්ගේ ගිරාපෝතකේ කුලවා රහස අනාවරණය කරගනි රහස අනාවරණය කරගැනීමෙන්
महोषध पंडितुमान के बुद्धि महिमय महोषध पंडितुमान के बुद्धि महिमय महोषध पंडितुमान के बुद्धि महिमय वर्णन एट लाकराय වර්ණණයට ලක් කරයි ගිරාපෝතකයා කේවට බමුණාගේ හිස මත කේවට බමුණාගේ හිස මත केवट बमुना गे हिस्सा मात वर्चस्पिदक हेला अपहासेट लाकराय එම අවස්ථාව කතුවරයා මෙලෙස විවරණය කරයි එම අවස්ථාව කතුවරයා මෙලෙස විවරණය කරයි හරි දැන් බලන්න මේ අවස්ථාවේදී දැන් අපි කියනවා චූලණී බ්‍රහ්මදත්ත රජුට කිසියම් රහසක් එව නැත්නම් 100ක් රාජධානි යටපත් කර ගැනීම පිළිබඳ සැලසුම කේවට බමුණාට රහසින් පැවසීමේ අවශ්‍යතාවය සෝරි චූලණී බ්‍රහ්මදත්ත රජුට රහසින් පැවසීමේ අවශ්‍යතාවය කේවට බමුණාට ඇති වෙනවා එතකොට මේ පිළිබඳ සාවධානව විමසිල්ලෙන් ඉන්න මහෞෂධ පඬිතුමාගේ චරපුරුෂ සේලාව CCTV කැමරා මේක අනාවරණය කරගන්න. දැන් මෙතෙන්දී අපිට සංසන්දනය කරලා බලමු. කේවට බමුණා කතරම් සූක්ෂම වුවත් මෞෂධ පඬිතුමාගේ සූක්ෂමභාවය අතික්‍රමණය කරලා තමන්ගේ CCTV කැමරා මේ චරපුරුෂ සේවා පාවිච්චි කරලා මේ රහස අනාවරණය කරගන්න. එතනින් වක්‍රව අපිට කියනවා කේවට බමුණාගේ බුද්ධියට වඩා මෞෂධ පඬිතුමාගේ බුද්ධිය ඊටාම ඉහළයි. කියන්නේ ඒකත් එක්ක හැප්පෙන්න බෑ. ඒතර මෞෂධ පඬිතුමාගේ බුද්ධිය වැසිරි රාජපක්ෂ මහත්තයාගේ බුද්ධිය වගේ. ඒ කියන්නේ මොළ හතක් සහිත බුද්ධියක්. එතකොට කේවට බමුණාගේ බුද්ධිය කාගේ බුද්ධිය වගේ. ඒක ටිකක් අපේ රටේ මහ ජනතාවගේ බුද්ධිය වගේ. එතකොට ඒ දෙක එක ළඟ තියන්න බෑ. එතකොට දැන් කේවට්ටයාගේ අවස්ථාවේ රහස රැක ගන්න එක. රහස් රැකගෙන ඉන්නේ ලේසි නෑ. නිසා ඒක හරීම සංකීර්ණ වැඩක්. නමුත් මේ රහසින් කරන්න ගිය වැඩේ එලි කරගත්. ඒ විතරක් නෙමෙයි මේක එලි කරගෙන නිකන් ඉන්නේ නෑ. රහස එලි කර ගැනීමෙන් පසු මෞෂධ පඬිතුයන් නියෝජනය කරන CCTV කැමරාව කරන්ට ගියා. CCTV කැමරාව වර්චස් විඩගුත් දාන කාගෙද කේවට්ටයාගේ හිස මතට. ඉතින් මේ ඇතුළෙත් අපිට පේනවා කේවට්ටයාම අපහාසිත ලක් කිරීමේ බරපතල වුමනාවක් මේ කතුවරයාට තිබ්බා කියලා. අඩුම ගන්න රහස තේලි කරගෙන විතරක් නිකන් යාපලක නේ. එහෙම කරන්නේත් නැද්ද ඔළුවටත් ක්ක් මේ චුට්ටක් දාලා තමයි යන්නේ. මේකෙන් පේනවා කොයි තරම් අපහාස කිරීමේ වුණාවක් තිබුණාද කියන්නේ. හරි. ඔන්න එතකොට අපේ පළවෙනි ප්‍රකාශය කරනවා මෙන්න මේ විදිහට මේ අවස්ථාවේදී කේවට්ට බමුණා උපවාසයටත් මෞෂධ පඬිතුයන් වර්ණයටත් ලක් කරනවා කියලා. දැන් වාට තියෙන්නේ 66 99 ඇතුලේ මෙන්න මේ කියලා සාලේකලාලා පාත්‍ර බානා කියන උද්දෘතය එතෙන්ට අන්තර්ගත කරගන්න. රයිට්. වාටයි දැන් රාජකාරී
දේශ බලා ඔබට තියෙන්නේ මේක ඇතුළත් කරගන්න එක උපුටනයක් වේදිකට. ලේල ඉවර වෙලා නම් ඔයාගේ හෑන්ඩ් මාක් එක මුදා හරින්න මේ පැත්තට එතකොට පුළුවන් මට ආරම්භ කරන්න යන්න ඉතුරු කොටසට කතා කරන්න එතනින් එහාට ලියන්න ඉක්මනට ගන්නෙ නැතුව වෙලාව ඕනාවට වැඩිය යන්ට එපා බෝල කරන්න අකුරු හරහට දිගල ලියලා අතාරින්න ඉක්මනට පස්සේ හදාගන්න නිසි පිළිවෙලට ලස්සනට එකතකොට ඉතුරු වෙනවා අපිට වෙලාව හොඳට නැත්තම් දන්නේම නැහැ වෙලාව ගිහින් අහකට පන්තියත් ඉවර වෙලා ඉක්මනට මම නම් ඉතින් තනිකමට පාළුවට බිස්කට් එකක් දාගන්න ඕන්නු මගේ කටට ඉරුවත් ඉතින් කෙල කටට කොහොම දෙවන්නේ මම මේ බිස්කට් ඔයාට හරිනේ රයිට් එතකොට දෙන්නෙක් මට එවල තියෙනවා තමන්ගේ අත මෙහාට සමහර අයට නෑ වගේ අතපය තිබිච්ච ඒවා මේ වෙලාවට පිටියට අකුලගෙන කියන වෙලාවට එවන්න හෑන්ඩ් මාක් එකක් අඩුම ගානේ චැට් බොක්ස් එකට එතකොට මට පුළුවන් ඉක්මනට යන්න ඉස්සරහට මේ මගේ වටපිටාවේ ඉන්න අගෙදර අයට නෙමෙයි කිව්වේ අහගෙන ඉන්න රාසකේ ඉන්න ඔබට එහෙම කියනකොට වැටෙනවා ඉඳ හිත අතක් දෙකක් මේ සයිඩ් එකේ තියෙන චැට් බොක්ස් එකට දැන් යන් ඉතුරු කෑල්ලට හරි කලුවරත් වෙනවා ඉඳ හිත කවුද අපේ ගීත් පුතාට හරි අද අද මේ කිරිවලින් නාලයම ලෑස්තිලා ඉන්ට අමතනවා ජාතියටම අද 8:30ට හරි හෙට ඉඳලා උතුරයි කිනිපැනි මුණු රටටම බය වෙන්න එපා ලයිට් තියෙනවා හෙට ඉඳලා දිගට ආරාට හරි ඒ ඉඳ නොවරදවාම 8:30ට
බලන්න අනිවාර්යෙන් ಜಾති අමත නැහැටි අපේ කට්ටියට හරි යන් ඊළඟ එකට මේ පොඩ්ඩක් අද අර ක්‍රිකට් ගහනකොට ස්ලෝ මෝෂන් එනවා වගේ පොඩි එකක් එනවා බලමු මොකද කියලා මේ මගේ නෙට්වර්ක් එකේ තව එක්කෙනෙක් ඉන්නවා මේ හරි මෙතන තියෙනවා දේවයන් වහන්සේ මෞෂිත පඬිතුයන් වසන නුවර රාජ්‍ය ගණ්ඨ නොපොසුතුම් දැන් අලුත් එකක් එන්න ඔයාට කලබල වෙන්න එපා ඕනවට වඩා මේවා හරි ලේසි පාඩම් කරගන්න ඔයාට ඒවන්ටක පොඩ්ඩක් හරියට දේවයන් වහන්සේ මෞෂිත පඬිතුයන් වසන නුවර රාජ්‍ය ගණ්ඨ නොපොසුතුම් ඒ පඬිතුයෝ වනා මෙබඳු නොනැත්තා ඊටාම උපායවන්තය නම් මතක් කරගන්නක ඔයාගේ පරම වෛරක්කාරයා प्रतिमल्लवया ඔයා ඔයාගේ සතුරු ගැන මෙහෙම කියනවා උට ගහන්න බෑ ඌ ඉබිමස් කාපු එකෙක්ද කොයි මේ ඌ මට එකක් ගහුවොත් මගේ ඇටත් ඇලෙනවා අස්ති පංජරේ බිම හැලෙනවා හරි ඒ නිසා ඒකට පුදුම ගායක් තියෙන කියලා කිව්වොත් එහෙම නිකම්ම තමන් උපාසයට ලක් කළා දැන් මේ ප්‍රකාශය කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි විමල ඊරවංශ විමල ඊරවංශ මහත්තයා තමයි මේ ප්‍රකාශය කරන්නේ මේ කාලේ කේවට්ටයත් ඒ වගේ ඒ කියන්නේ ජනාධිපති වරණ කාලේ කිව්වා අපේ රට වේරා ගැනීමට දැන් ඉන්නවා කවුද ලිව් කුවා නිව් එක පැත්තකින් අනිත් පැත්තෙන් ඉන්නවා පිදල් කැත්තරෝ දැන් කොහොමද කියන්නේ දැන් කියනවා කළු කොට කැත ඇමරිකානුවා හරි හරි දැන් ඔය කතා දෙක කිව්වහම කවුද උපහාසයට ලක් වෙන්නේ? ඒ කියන්නේ කලින් වර්ණනා කරපු මිනිහාව අපහාසයට ලක් වෙනවද? එහෙම නැත්නම් තමාම තමා විසින් අපහාසයට ලක් කරගන්නවා. තමන්ම හොඳයි කියපු එක්කෙනෙක්, තමන්ම ලියු කියා නියු කියපු එක්කෙනෙක් ඇවිල්ලා ආයි දවසක කියනවනම් ආපූ මූදාන් හරියන්නේ නැහැ මූ මොන ගෝතේද කියලා. ඇත්තටම උපහාසයට ලක් වෙන්නේ එතකොට කවුද? කියන කෙනා. හරි. දැන් දේවයන් වහන්සේ මෞෂද පඬිතුයන් වහන්සේ නුවර රාජ්‍ය ගණ්ඨ නොපොසුතුම් මේක කියන්නේ කවුද කේවට්ටයා කියන්නේ කේවට්ටයා කියනවා ඒ ගන්න බෑ චූලණී බම්මදත්ත රජුරෝ මේ රාජ්‍ය ඔක්කොම අල්ලලා එකක් ඉතුරු වෙනවා ඒ තමයි වේදේහ රාජ්‍ය මිතිලා නුවර දැන් අහනවා චූලණී බ්‍රහ්මදත්ත ඉවරද මචං වැඩේ දැන් ඔක්කොම අල්ලලාද තියෙන්නේ ඕ රාජ්‍යතුමනේ ඔක්කොම අල්ලලා තින් තව එකක් තියෙනවා කියන ඒක ඔහෙ දානවා ඒ තමයි වේදේහ රජුරන්ගේ මිතිලා නුවර ඇයි බං ඒක විතරක් අල්ලන්නේ දෙන්නක තල්ලල් දාමු කියලා කියනවා. කියවා කියන ආපෝ ආපෝ ඒක අල්ලන්න බෑ කියන. ඒ පාරම මොකද? මොකද ඒක අල්ලන්න බෑ. අනිත් ඒවා අල්ලන්න පුළුවන්. ඕක විතරක් මොකද? මහ ලොකු එකක් දෙක කියලා. ඇයි කියන මෞෂද පඬිතුය. මෞෂද පඬිතුයෝ ඉන්නක ලේසියෙන් අල්ලන්න වෙන්නේ කණ්ඩ තමයි වෙන්නේ රජතුමනි කියලා කියනවා. ඒක කපනවත් ඔගේ බෙල්ල දැනගනන් ගෙරියා ඒකත් අල්ලන්න ඕනි කියලා කියනවා. එතකොට කියනවා මේ අනේ ස්වාමීනි මේ කොරන්න ඕනිද කියලා අහනවා. ඔය ඉතින් යමන් නැත්තම් කණ්ඩ තමයි වෙන්නේ මගේ මරුන් කණ්ඩ වෙන්නේ තමයි වෙන්නේ කියලා කියනවා. කිව්වම ඊට පස්සේ කියනවා දේවයන් වහන්සේ මෞෂද පඬිතුයන් වහන්සේ නුවර රාජ්‍ය ගන්න නොපොසත මේ ගණ ටිකක් අමාරුයි අප්පා. ඒ පඬිතුයෝ වහන් මෙවද නුව නැත්තා. තා උපායවන්ත. දැන් සතුරා සතුරා කියන කියන්නේ. හරි. ඉතින් ඒකෙම පේනවානේ සතුරා ලවස් සතුරා වර්ණා කිරීමේ මෞෂද පඬිතුයන්ගේ බුද්ධිමයි මේ. සතුරාම කියනවා පඬිතුයන් වහන් මෙවද නුව නැත්තා. ඉතාව උපායවන්ත සතුර කියන්නේ එහෙම කිව්වම කියන එක අපහාසයට ලක් කරලා ඒකෙන් වර්ණිත පුද්ගලයව වර්ණාවට ලක් කරන
මෙතන මෞෂධ පණ්ඩිතයන් වර්ණාවට ලක් වෙලා කේවට්ටය උපාසයට පත් වෙලා තියෙනවා. හරි. පැහැදිලියද? පැහැදිලි? රයිට්. එහෙනම් ලියමු. වේදේහ රජුගේ රාජ්‍ය මිතිලා නුවර. වේදේහ රජුගේ රාජ්‍ය මිතිලා නුවර. යටපත් කර ගැනීම සඳහා යටපත් කර ගැනීම සඳහා වෙන අවස්ථාවේ යටපත් කර ගැනීම සඳහා කතිකා කරන අවස්ථාවේ කේවට්ට බමුණා ලවා කේවට්ට බමුණා ලවා කේවට්ට බමුණා ලවා මහෞෂධ පඬිතයන් වර්ණණයට ලක් කරයි ප්‍රතිවාදියා ලවා පැසසුම් කරවේ මහරා මෞෂධ පඬිතයන්ගේ බුද්ධිය ප්‍රතිවාදියා ලවා ප්‍රතිවාදියා ළමා පැසසුම්